විශේෂම අපේ අමාත්‍යංශ අත තියෙන ආයතන කියලාගත්තොත් ආයතන තියෙනව හතරක්. එකක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. එකක් තමයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව.ඒ වගේම දැවසංස්ථාව ඒ වගේම සත්‍යෝද්‍යාන දෙපාර්තමේන්තුව. ඒ සම්බන්ධයෙන් වැඩි තවදුරටත් විස්තර අප විසින් මුද්‍රණය කලදීපු මුද්‍රණ විටපතේ තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක ආර්යභාරය කිය කිව්වොත්. රටේ අනාගත පරපුරය උදෙසා වනසම්පත රැකගැනීම තමයි වනසදරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානම කාර්භාරයට. ඒ වගේම මේ වනන්තර ආශත්‍රිත ජනතාවගේ. ජීවිත රැගිට්ටවන්න ගොවි වන වගා. ඒ වගේම සංචාරක කර්මාන්තය එ සම්බන්ධ කරලා ඒ ජනතාවගේ ජීවිත නැගිටවන් අපි පාරසරක උද්‍යාන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටති අපේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම ඊරංග කාරය තමයි වන සන්රක්ෂණ දෙපාර්තමේන්තු වයේ. දැවන දැවවශෙන් පාවිච්චි කිරීමට රටේ අවශ්‍යතාවයට දැවසය පවිච්චි කිරීමට ඒ වගේ නොයකුත් අවශ්‍යතාවෙන්ෙනුවෙන් පාවිච්චි රීමට වන වගා ස්ථාපිත කිරීම. ඔය කාරණා තුළ තමයි වන සංදක්ෂණ දෙපාර්මේන්තු යටතේ අපේ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම වන ජීී සංදක්ෂණ දෙපාත්තමේන්තු. වනජීවී සංදක්ෂණ දෙපාතමේන්තු අපේ වගකීම තමයි වනජීවින් සඳහා, ඒවගේම වනය සඳහා රක්ෂිත ජාලයක් ස්ථාපිත කිරින්. ඒ වගේම මේ සම්පත් විනාශ වෙන්න දෙන්න ඇතුව රැක ගැනීම සඳහා සහ ජනතාවගේ ආර්ථික තත්ත්වය නැගිට්ටවන්න මේ කලාපොල තියන වනසම්පත් වන ජීවී සම්පත් හා එනය වෙන්න දෙන්නඇතුව විනාශ වෙන්න දෙන්න ඇතුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීමටත් අපි නැශනල් පාක් නැතන් ජාතික වනෝද්‍යාන. අපි ඇතිකරලා තියනවා. ඒවගේම සූලජිල් ිාර්ටමෙන්න්් එක සත්ව ්‍යනන් පාර්මේන්තුවේ කටයුතු කියලා කිව්වොත් ලංකාවේ අපේ රටේ වද වෙන සත්තුන්. ගෙනල්ලා මූකරලා අතිරිත්‍ර ප්‍රමාණය පරිසරයට මුදාහැරීමත් යම් නියදිී. රක්ෂිතයන් වසයෙන්. සත්වෝද්‍යාන දෙපාතමේන්තුව සතුව පවත්තාගෙනයමත් ඒ වගේම පිටනටවන් වල. වදවී යන සත්වන ඇදි අපි සන්්‍රක්ෂණය කිරීමත් බෝ කිරීමත් ඒ වගේය සත්වෝද්‍යාන ඇතුළේ ඔවුන් තබා ගැනීමත් කියන කාරණ තමයි සද්‍යෝද්ධාල දොතමේන්තුවෙන් සිද්ධ වෙන්නන්නේ ඒ වගේම දැවශස්ථාව දි මුූලි කාර්භාරය වෙන්නේ වන සංරක්ෂණ දෙපාතමේන්තුව මගින් ඉදි කරන නැත්තන් වගා කරන. වාන වගාව රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉතාම අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ දැවේ හෙලීම් සිදු කරල පරි අපිට අවශ්‍යතාවයන් වෙනුවෙන් ැ සිල්ලට කොටන් වෙනුවෙන්ට පුළුවන් නැත්තං අලිවැට ඉදි කරන ඒකාණු සඳහාාවන්න පුළුවන් එම නැත්තං විදුලි බල මණ්ලට අවශ්‍ය කනු සදහාවන්න පුළුවන් එම නැත්තං ඒගේ ආදශ්‍ය යකම්වරු සහ උසාවිවලි අපට ලබා දෙන දැව මේ සියල්ලම පාවිච්චි කරලා ඉරු දවත් ඒවගේම රටට අවශ්‍ය ගෘභාණ නිෂ්පාදනයක් කියන කාරණ තමයි දැව සංස්ථාවෙන් සිද්ධවෙන්නේ. ඉතින් මේවා තමයි අපි අතරති අපිට තිබෙන්ෙන දෙපාත්මේන්තු හත්තරේ මූලික කාර්යභාරය ඉතින් ඊට එහා කරුණු හන්න තියෙනවනම් ඔවතුමන්නට මේ අවස්ථාව බාර දෙෙන මොකදදර මේ පණ්ඩුකරද ශාකර ඇතරම ගුණේ. පණ්ඩු කරද ශාකය කියලා ඔය අධිවේගී මාර්ගය සෑදීම වැලැක්වීම වවැලක්වෙලා තිබෙන කතාබාට ලක්වෙච්ච පණ්ුකරද සාකය පුද්ගලික ඉඩමක තියෙන ගහක්. එතකොට මේ පුද්ගලික ඉඩමතිවිච්ේ ගහ තියන ඉඩමට අධිමේගී මාර්ගය හදන්න වන්දී කියෙවල තියෙනවා. එතකොට ඇත්තවශයෙන්ම මෙම ගස තිබෙන පුද්ගලික ඉඩම අත්පත් කරගෙන තියෙන්නේ අධිවේගි මාර්ගය හදන්. තකොට අපිට ඒ කටයුත්ත පැහැදිලි. ඉති ඒ නිසා ඒ පණුකරත ගහා සම්බන්ධයෙන් ඒ වගේම වැනි පඩුකරද ගස් ගණනාවක් ලංකාවේ තිබෙන. ඒ වගේම තවත් එම පඩුකරදගස් ගැණනාවක් ඇතිකිරීම සඳහා මන ජීවි දෙපාර්තමින්තුවෙන් ස වන සන්රක්ෂණපාර්තමින්තුවෙන් ලංකා පුරා ඒ හැදැන්ඩ පුුවන් පඩුකරදගගේ හැදෙන්න්ඩ පුුවන් ප්‍රදේශවල අලුතෙන් ඇතිකරලත් තියෙනවා. මංහිතන්නෑ එක ප්‍රශ්නයක් කියලා. ඇයි අපි මේ ප්ඩු කරත ගසක් නිසා අධිවේගී මාර්ගය හැදීීම අපි නැවැත්තුවේ කියන එක විශේෂෙන්ම එම ඉඩම අත්පත් කරගෙන තියෙ පුද්ගලික ඉඩමකතිය පුද්ගලි ඉඩම ඒ එක අත් කරගෙන තියෙන්නේ මාර්ගය හදන්න පමණයි. තකොට අධිවේගී මාර්ගය හදන්න අත්පත් කරගත්ත ඉඩවා. ඇති එකොට ඒ ප්‍රශ්නයක් කරගත යුතුයි කියලා මංහිතන්න අපේ රටේ කවරුවත්. ඒැ හඉවත් කරන කිය බුදුම මේලලා දැගෙන හිටියද. ඕ ැබිනට මන්්ඩල ීන්දුවක් ගත්තා මේ පණ්ඩු කරද ගහයිවත් කරන්න ඒැිනට් මන්ල තීන්දුවන්නූ තමයි ප්ඩු කරඳද ගහයිවත් කරේ අල්ලි සම්බන්ධයෙන් ගැන්තින මේ අවුද්ධ පලවැනි මාස සහයට විශාල අලිංඛ්‍යාවක් නැතිවලා තියෙනයි කිය මොකද අලි පිබඳ අලිසක්ෂණ කිරින් පිළ ොද සංඛ්‍යාය කරමකුත් න් ඇත්තරම ලංකාවේ ජනතාවත් ඒවාගේ මේ රටේ ජනතාව නොයකුත් විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘති නොයෙකුත් වාරි ව්‍යාපෘති කරනකොට අලින්ගි වාසස්ථාන අලින්ගි ගමන් මාර්ග අත්පත් කරගෙන තියෙනවා. ඉට ඔබ දන්නවා රටේ ඉඩම්වලින් සට අසුවක්ම තියෙන රජිය සතු. පුද්ගලික මිනිස්සු සතුව තියෙන්නේ රටේ ඉඩම්වලින් සියයට විස්සයි. මේ විශය තමයි මිනිසු ක්‍රියාත්මක වෙන්නේ ති එන්ඩ එන්ට ජනගහනය වර්ධනය වෙනවා ඒවගේම අලින්ගේ වාසස්ථාන අලින්ගේ ගමන් මාර්ග නොයකුත් සංවර්දධන කටයුතු නිසා මිනිසුන් විසින් අත්පත් කරගෙන තිබෙනවා ඒ නිසා අලිංගෙත් මිනිස්සුන්ගෙත් ගැටුමක් රටේ තිබෙනවා ඒ නිසා මේකට අමාත්‍යංශය මමා භාරරගෙන මාස කීපයයි එහිදී අපි අමාත්‍යංශයත් එක්ක දැන් වැඩමුළු තිබ්බා මේ ප්‍රශ්නයට අපි කොහොමද දීර්ඝකාලීන කෙටිකාලීන මධ්‍යකාලීන විසඳම් හදන්නේ එතකොට නොයෙකුත් ඉතිහාසය කරපු වැඩ සියල්ලම එකට එකතු කරලා මේ ප්‍රතිපත්ති හදලා ප්‍රතිපත්තිය නීතියක් බවටපත් කරලා මේ ප්‍රශ්්‍රය විසරන්න දර්ගකාලීන වැඩ පිවෙ කෙටිකාලන ධ කාලන වැඩපි අපි අඳනගෙන තියෙනවා. ඒත් එකම මේ අලි වැට යම් උත්තරයක් කියලා යම් යම් අවස්ථාවල පිළි ඇරගෙන තිබෙන නිසා අපිට අලි වැට හදන්න තියෙනවා කිලෝමීටර් එක්දාස් හයිසිය පණහාක්. ඒකං මේ වන විට තවත් කිලෝමීටර් දාහක් පමණ අපට හදන්න තිබෙන. ඉතිං රටේ ජනතාවගේ තියන රටේ ආර්ථිකයත් රටේ තිෙන සම්පත්ත්‍රමාණයක් විශේෂයෙන් මානව සම්පතිය තියෙන ගැටලුවත් එක් තව අපට යම් පොඩි කාලයක් යනවා මේ අලි වැට ලංකාවපුරාම සම්පූර්ණ කරන්න කිිලෝමිටර් එක්දදා සංසිය පහ අපි හදන්ඩුවනි දැනට හදර තියෙන්නේ කිලෝමීටර් තව අපිට දාහක් විතර හද ිලට එක්දස් වන්සේ පනහක්කිවි ම අපි දැනට හදල තියෙන්න. විශේෂෙන්ම මේ අලිමිනිස් කැටුමේද අපි කියන්න ඕනේ අලිය කියන සතා ඉතාම උද්ධිමාත් සතේ ති ඒ නිසා බොහෝ වෙලාවල්වලට සමහර වෙලාවල් වලට මේ අරී මරණයට පත්කරල තියන මිනිස්සු ඒ සතාට ගොඩක් වද හිංසාදීපු මිනිස්සු. ඒ වගේම මේ අපේ අයට අපිට කියන්න බෑරෑ යන්නේ පා කියලා. බොහු වෙලාවට අලි ගම කරන මාර්ගවල අලි ගුඩක්වෙලාට රෑට ඔවුන්ගේ ගමනාගමනය සිද්ධ කරවා කියලා කියන. ඉතින් ඒ වෙලාවල් වරද. දැම් මෑඇත හතිබිච්ච මරණ කීපයක් මැරගෙන බලන්නකොට. එල්ලි වෙන පාන්දර හෝ මධ්‍යම රාත්‍රිය වගේ තමයි මේ පුද්ගලයින් ගමන් කලා තියෙන්නේ. නොයකුත් වැඩවලට. ඒ අවස්ථාව වලදි තමයි හාලිතෙක්ක මේ ප්‍රශ්නය හැදිලා ඔවුන්ව ගාතනය වෙන්නේ මං උතුමලට සංකාලේකන තියන්න මේ වසරකිීපේ ලි මරිච්ච විදියන් මං ුතුමාලට දෙයිකතුමර ර . නෑඒ සාමාන්‍ය මටම තියෙන මංගවංෑලයක තිෙනවා යන්ිලතුමලරද. ඇමුතුවේ පිදක් දැ. පසුගේ කාලි මතුරජා සම්බන්ධව විශාලා ආන්දුරලනාත්මක කතා බහන් ඇති වුණ වි ප්‍රටේම අවධනය යොමුුණ හැබයි දැම්ම කලේ ජීවත්වන අක්බෝ කියල ඇතෙක්කුගේ කකුලක් නැතින පාදයක් තුවාල වෙලා ඔහු අසාධිතත්තීන්වා කියලතම වාර්තාරන පරිසර සම්බිධාන් මේ සබධ ඔබතුමිය දැනුවත්ද මොනවගේ ක්‍රියාමාර්ගදය සතාව සුවකරග නරගෙන තියන්නේ මේ. ිනිස්ුවිසින් අක්බෝ කියල නම් කරන ඒ දළ ඇතා තුවාල වහාම අපට වාතා වනා එදා ඉඳලා නිටිපතා මේ ඇතාට අපි ප්‍රතිකාර ලබා දෙනවා. විශේෂෙන් වන ජීවිධපාර්තමේන්තුවෙන් කළහැකි සියලුම ඉහළම ප්‍රතිකාර මේ තාට ලබා දෙනවා. ඉතිං ඒ වගේම මනුස්සයෙක් වගේම ඇතෙකුත්. සතවයෝ ඉතින් අපි ගොඩගණඩ පුලුවන් උපරිම වෙහෙස දරනවා. ඒකට කිසිම වෙලාවක මුදල් ප්‍රශ්නයක් වෙලා නෑ ඒවගේ බෙහෙත් ප්‍රශ්නයක් වෙලා නෑ. මොකද අපි ඒ හැම වෛද්‍යවරයකුටම අපි දීලතියෙන රුපියල් පනස්දාහක ඇඩ්වාසි එක. එතකොට ඒ අයට දවසගාන මහරිය පනස් දාහ නැවත නවත නැවත නවත ග්ඩ පුලොෝ. ඉති ඒ නිසා සල්ි ෝ ිහෙත්වල හෝ ප්‍රතිකාරවල කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. ඇති අපි කළ හැකි උපරිම කර්තාව්‍ය කර නවා ඉතින් සතා ජීගත් කරගන්න. බෙත් ප්‍රශ්නයක් නෑකට ඇැතුම මේ ෙත් ගන්න සල්ලිනෑැකිවට පස් එංගලන්තයේ වෙස්සෙන ශ්‍ර ලාංගකයකු මුදල් දීල තිය දුුණුත්තේම බෙහෙත්තිිකොයායගන්න අපහස්ථාවයක්උනා කියලා මේ පරිසර සම්විධානකින් ලියලතිය නොවා. මේ මයි අපට ඇතිවෙන්න මේරටේ බිහෙත්තියෙනවා. ඇතිවෙන්න දොස්තර මහත්තුරු වෙන්නවා. ඇතිවෙන්න මුදල් තියෙනවා. ඉ ඒක නිසා මංහිතන්නේ මේ ගැන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත යුතුනේ දැන් ඔබතුමාට හෙට උනහැදුණොත්. හරි මේ ඔබතුමාට දින ෙට්ටික ලංකාවේ තියවා. කවුහරි ති ැහොත් ුබල විඩියෝල අන අහවලා බීරගණ්ඩෝනේ බිහෙදියෙන්න්ට කියලා. ඉතින් පැනඩෝලුයි මොනවාරීය මේ රපන මරි මොනවාහරිම තමට න් ස් ඉන් ෆක්ෂ් එකක් යවවා ඒ දෙන්න ිෙට්ටි ලංකාව තියෙනවන. ලංකාවේ බෙහෙත් තියෙනවා. අපිස් අපිට වෛද්‍යවරු ඉන්නවා අපි ප්‍රතිකාර කරනවා. ඒ සඳහා කිසිම දෙෙසරයක් තැන්නඇතු අපි දවසකට උනත් මුකරුපියල් පනස්දාගාන මුදල් නිදහස් කරනවා. ති ඒ නිසා මංහිතන්නෑ දැන් වැඩිය කලබල වෙලා පිටින් බිහිත් ගෙනනල්ල නේම ඇතා බේරගණඩ ලංකාරජයට සල්ලි නෑ එහෙම කියලා කියන එක වැරදි කියන එකයි මම කියන්නේ. මොකද වනජීවි දෙපාතමේන්තුව විදිහට සතාට කළ හැකි උපරිම ප්‍රතිකාර ලංකාවේ එන්නෙම්මාරයකේ අනුමත කරපු. ලංකාේ තියන සියලුම බිහෙත් අපි ඒ සතාට ප්‍රතිකාර කිරීම සඳහා අයුදධනවා එක නිසා මංහිතන්නෑ සම්බන්ධින් පිටිං අපිට ද්ක් අවශ්‍යවය කියලා.